ஓமுள்ள சட்டனரமுவ ஒபட்ட புதுபவ இனி உன அப்பட்ட அமசுவ ஒபட்ட புதுபவ இனி உன அப்பட்ட அமசுவ மறுபே இறகிவ ஓமுள்ள சட்டனரமுவ சுவசித்து விழிதிலே மோக ஹெவ இவத்தட்ட அலே தவ துருக்கல்ல பலே இசை பவ தரணைய கல்லே தவ துருக்கல்ல பலே இசை பவ தரணைய கலே கலட்ட துற ஹெமின் அரண் பின்கொட்ட பெற பவே லபா கண்ணட அமசுவே ஒப கெங்கெட்ட கோயிலோவே கியா தும்பிட்ட கயதிவே கெங்கெட்ட கோயிலோவே கியா தும்பிட்ட கயதிவே உன் சந்த வகை அகே கரண மால் பத வலி மகே லந்தே சரசவி என்ன சந்தே நல்லவெவி மகே ஹத்தே பண்ண பெவி ரச பிரி பாத்தே சரசவி மகே லந்தே லங்கட்ட நல்லவெவி என்ன சந்தே கிதி கவி கவி ஹதே ரசய மது வெவி எய் பதே கிதி கவி கவி ஹதே ரசய மது வெவி எய் பதே சரசவி சுர லந்தே லங்கட்ட நல்லவெவி என்ன சந்தே மும்பை குண்ட சமரா கியங்கமே பத தம்மே ஒபே பிஹித நத்தமே மட்ட சரசவி அம்மே ஒபே பிஹித நத்தமே மட்ட சரசவி அம்மே ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද පොඩ්ඩක් වෙනස් කරා වැඩි. අර වෙනදා කතා කරන්නේ මම වැඩසටහන පටන් ගන්නනේ. අපි මේ අපේ බයිල ගායකයෝ ටික මේ බයිල ගායනය සිදු කරන්න ගන්න. ඉතින් ඔන්න අද පොඩි වැඩසක් කරලා අපි තීරණය කරා මේ දෙවියෝ බුදුන් සිහි කරගෙනම දෙවියෝ බුදුන් පුදාගෙනම මේ වැඩේ පටන් ගන්න. මොකද වඩා හොඳ ඒ විදිය මං හිතන්නේ දේ සුමුදි කලම මතේ. මොකද දෙවියෝ බුදුන් සිහි කරගෙන මේ දේවල් අපි හැමදාම සිදු කරගෙන මේ බයිල වැඩසටහනට ආශිර්වාදයක් ලබාගෙන හරි ලස්සනට ඉස්සරහට කරගෙන යන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඔන්න
ඉතින් මේ පයිල ගායකයෝ තුන්දෙනාම ඇවිල්ලා ඉන්නවා. මම මේ අමුතුවෙන් ඔබට හඳුන්වලා දෙන්න ඕනේ නෑ. මූණ දැක්ක ගමන් පාරතොට යනකොට උනත් කොහේදී දැක්කත් රූපවාහිනී කොයි කොහොම කොයි විදිහට දැක්කත් අඳුරනවා මේ මේ මූණවල් මූණු කිහිපය. ඉතින් අනිවාර්යයෙන්ම මම මේ අර වැඩේ පිළිවෙලක් තියෙන පසුම දිවල් මහත්තයෝ ආවට පස්සේ අපිට අමුත්තු ආවට පස්සේ ඉතින් අපි මේ විදිහට ඔබට හඳුන්වලා දෙනවා. අමුත්තොත් නෙවෙයි අමුත්තු කිව්වට දැන් සති ගානක් අපිත් එක්ක මේ විදිහට හරි ලෙන්ගතු විදිහට එකතු වෙලා ඉන්න මේ මේ ඔන්න අද මුලින්ම ඉන්නවා අඳුරගන්න බයිල කලා විශාරද ආර් සුමුදිපාල පෙරේරා මහත්තයා. අපි බොහොමත්ම ආදරයෙන් ගෞරවයෙන් ඔබතුමාව පිළිගන්නවා කලඹ ටෙලිවිෂන් මැදිරියට. ආයිබෝන් කියලා පිළිගන්න ඔබතුමා. ආයිබෝන්. හරි, ඔන්න මේ සුමුදිපාල මහත්තයාගෙන් පස්සේ ඔන්න ඉන්නවා තවත් ලංකාවේ ඉන්න ප්‍රවීණ බයිල ගායකයෝ දෙන්නෙක්. අඳුර ගන්න මේ කවුද කියලා වෙන කවුරුත් නෙවෙයි, ගිය සතියේත් අපිත් එක්ක සම්බන්ධ වුණා සමස්ත ලංකා බයිල සූරයෙක් තමයි ඇවිල්ලා ඉන්නේ. SH පත්ම කුමාර මහත්මයා, ඔබතුමාවත් ආයිබෝන් කියලා පිළිගන්නවා. අද වැඩේ ලස්සනට අපි කරගෙන යමු. පසුගිය සතිය වගේම තමයි ඔන්න මේ සතියෙත් ඇවිල්ලා ඉන්න අපිත් එක්ක පත්ම කුමාර මහත්තයා මේ වැඩේ ලස්සනට කරගෙන යන්න. ඔන්න පත්ම කුමාර මහත්තයාගේ එහා පැත්තෙන් වාඩිලා ඉන්නවා, ගිය සතියෙත් අපිත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් අපිත් එක්ක මේ වැඩේ හොඳට කරගෙන යන්න විනෝද බයිලා විනෝද විදියට ඔබට ගෙනෙන්න ඇවිල්ලා ඉන්නවා සමස්ත ලංකා බයිල ශූරයෙක් තමයි. මේ SMSA කණ්ඩායමක් නෙමෙයි අපිත් එක්ක කලඹ ටෙලිවිෂන් එක්ක මේ එකතු වෙලා ඉන්නේ සමස්ත ලංකා බයිල ශූරයන්. ඒ කියන්නේ මේ ලංකාවේ ඉන්න ප්‍රවීණම බයිල ශූරයන් පිරිස තමයි මේ එකතු වෙලා ඉන්නේ. අපේ ඩිස්නි සිල්ල මහත්තයා ඉන්න ඔබතුමාවත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් ඩිස්නි මහත්තයා කොහොමද මේ දවස්වල තොරතුරු? හොඳයි, විනෝදෙන් යනවා. විනෝදෙන් යනවා, විනෝදෙන් ඇවිල්ලා විනෝද විදියට බයිල කියන්න විනෝද බයිල වැඩසටහනක් ආවා. ඔව්. හරි, මේ පද්මකුමාර මහත්තයාගේ තොරතුරු කොහොමද මේ දවස්වල? ගුණන්ත වරදක් නෑ, හොඳින් ඉන්නවා. හොඳින් වැඩ ටික කරගෙන යනවා. අපේ කලම්බු ටෙලිවිෂන් එක සම්බන්ධලා මේ වැඩේ කරගෙන යනවා. සතුටින් ජීවත් වෙනවා. ඔව්. එච්චරයි ඕන. හරි, අනිවාර්යෙන්. ඉතින් දැන් මේ මේ ඔන්න ඔබ විනෝදෙන් තියන්න මේ බයිල කියන්න අපේ ආදරණීය පිරිස ඇවිල්ලා ඉන්නවා. දැන් මේ වැඩේ තනියම කරගෙන යන්න බෑනේ. පේනවනේ මගේ පම්මත පැත්තෙන් ඉන්න ආදරණීය අපේ සහෘදයන් තුන්දෙනා. මේ මේ බොහොම ආදරයෙන් ලෙන්ගතුව පිළිගන්න ඔන්න බොක්ස් ගිටාරයෙන් ඉන්න අපේ ප්‍රියන්ත ගුණතිලක මහත්තයා. ඔබතුමාවත් පිළිගන්න අතරේ මේ උදිත කුමාරසිරි ඔක්ටෝපෑඩ් වාදනයෙන් රවුල පොඩ්ඩක් අඩු වෙලානේ. ඔන්න උදිත කුමාරසිරිගේ ට වම්පසින් ඉන්න අපේ කීබෝඩ් වාදක ශිල්පියා කමල් ලේපිරෝ මහත්මයා ඔබතුමාවත් ආයුබෝවන් කියලා පිළිගන්න. ඔන්න වැඩේ දෙන්නේ 6 දෙනා. මෙන්න මේ 6 දෙනා තමයි වැඩේ දෙන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම මැද්දට වෙලා මේ 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 කියන දේවල් අහගෙන ඔහේ බලාගෙන ඉන්න එක තමයි මම කරන්නේ. මොකද මේ විනෝදයට බාධා කරන්න මම සූදානම් නැහැ. ඉතින් සුමතිපාල මහත්තයෝ මේ වැඩේ අපි ලස්සනට කරගෙන යමු. මම විශේෂයෙන් කියන්න ඕන කාරණාවක් තියෙනවා. මේ මේ පසුගිය සතියේල කරපු වැඩසටහන වල දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබුණා. ඒ දුරකථන ඇමතුම් එක්ක සිදු වෙන්නේ අපි තවත් ශක්තිමත් වෙනවා, ඔබලා තවත් ශක්තිමත් වෙනවා. මේ කරන්නා වූ කටයුත්ත පිළිබඳ බොහොම අගේ ඇතිව බොහොම ඉහලින් ලංකාවේ ඉඳන් අපිව නරඹන PTV තාක්ෂණ ඔස්සේ අපිව නරඹන ආදරණීය ප්‍රේක්ෂකයන් වගේම විදේශගත වෙලා අපිව නරඹන ආදරණීය ප්‍රේක්ෂකයන් බොහොම හොඳ කියලා තිබුණ සුමුදිපාල මහත්තයා. ඒ කාරණේ අපි ඔන්න ඔබලට මතක් කරනවා. අපේ වාදන වෘන්දයත් හරි ආදරෙන් මතක් කරලා තිබුණා. ඔන්න ඔබලත් ඔබලාටත් මම ඔන්න ඒ කාරණේ කිව්වා. හැබැයි පස්සේ කියන්න බෑ ඔන්න මම කිව්වේ නැහැ කියලා. හොඳේ ඔන්න කිව්වා. මේ මේ නැත්තම් එක එක දේවල් පස්සේ කියනවා මේ තුන්දෙනා මේ කිව්වේ නැහැ. අපිව මතක් කරේ නැද්ද? ওই වගේ කතන්දර තමයි කියන්නේ. හරි. ඉතින් මේ සුමතිපාල මහත්තයෝ වැඩේ කරගෙන යන්න ඕනේ. ආගම දහම දෙවියන් බුදුන් අපේ ගුරුවරු දෙමාපියෝ සිහි කරගත්තා. ඉතින් අපිට මේ ආශිර්වාදය ගැන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔන්න වැඩසටහන ඉස්සරහට කරගෙන යන්න මේ දේවල් සියාකාරයෙන් සිදු කරගෙන මේ අර සාමාන්‍යයෙන් අද වර්තමාන සමාජයේ වෙන සිදුවීමක් පිළිබඳව අපි නිරන්තරයෙන් කතා කරනවා. මොකද මේ මේ මේක කාලෝචිත වෙන්න බෑ. මේ කතා කරන මාතෘකාව කාලෝචිතයි හැම දෙයක්ම. ටිකක් මීට සති කිහිපයකට කලින් තමයි මේ කාරණේ ඉස්මතු වුණේ. මේ මේ සුමුදිපාල මහත්තයා මතකයිද මේ කාරණේ? අර මේ මේ දඩ මුදලක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආව පසුගිය දවස්වල අර වාහන අපි බස් කියලාම කියමු. ඉතින් බස් ස්ට්‍රයික් එකකුත් ලංකාව තුළ ඇති වෙන්න කටයුතු යෙදුණා. වෙන්න ගිහිල්ලා එක් තැනකදී නැවතුණා. ඊට පස්සේ අපි ඒක අතාව විතරක් කියමුකෝ. බස් ස්ට්‍රයික් එකක් ඇති වෙන්න ගිහිල්ලා පොඩ්ඩක් ඒක නැවතුණා අතරමඟදී. එතන එච්චරයි අපි කතා කරන්නේ. මේ පිළිබඳව විතරක් ඕන ඔබට මතක් කරනවා. පසුගිය සතියේ එහෙම දැක් සිද්ධ වුණා. හරි. ඉතින් සුමතිපාල මහත්තයෝ මේ මේ දඩ මුදල් ගහන්නේ ඉතින් නිකනුත් නෙවෙයිනේ. දඩ මුදල් වදින්නේ නැහැ මාර්ග නීති කඩ නොකරොත්. ඔව්. මාර්ග නීති හරි විදිහට කරගෙන ගියොත් කාටවත් දඩ වදින්නේ නැහැ. ඉතින් මේ මේ ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් මේකට මොකටද මාර්ග නීති තමන් කඩන්නේ නැත්තම් මේකට බය වෙන්න දෙයක්වත් නැහැ. ඉතින් මම හිතුවා සුමතිපාල මහත්තයෝ අපි පොඩ්ඩක් කතා කරමුද මේ මාර්ග නීති කඩන එකයි මේ දඩ මුදල් ගහන එකයි සම්බන්ධයෙන්. ඔබතුමාගේ මොන වගේ අදහසක්ද තියෙන්නේ මේ සම්බන්ධයෙන්? පොඩ්ඩක් කතා කරමු. ඔව් මම නම් ඇත්තටම මේ ලංකාවේ ඔය දඩමුදල මේක හොඳයි. ඔව්. හොඳයි කියන්නේ මේක රජයට ආදායමක් විතරක් නෙමෙයි
මාර්ග නීති කඩ කරන අය එක්ෙක් වාහන මං අහවලේ කියලා කියපම හොඳ නෑනේ. නමුත් අද තියෙන්නේ මාර්ග නීතියක් පාරේ නැති තැනට ඇවිල්ලා තියෙනවා. අද පාරේ මාර්ග නීතියක් නැමවත් පාරේ යන්නේ. මමත් සයිකල් යනකොට මම දකිනවා අම්මේ අපි කොච්චර පරිස්සමෙන් ගියත් අර එන මිනිස්සයා මෙලෝ 100ක් නැතුව එකපාරට දානවා. අපි නිතරම බ්‍රේක් එකට අත තියාගෙන යන්න ඕනේ. ඒ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒක නිසා මාර්ග නීති ගැන අපිට කියමු අපි මේ අපේ බාවේ බයිල වලින් අපි කියලෙමුද ඔක අපි නිකන් කටින් කෙරුවට හොඳයිනේ රහක් තියෙනවා බයිල වලින් කියන්නේ හරි අපේ මේ ප්‍රවීණ බයිල සමස්ත ලංකා බයිල ශූරයන් දෙදෙනාත් ලෑස්ති ඉන්න වැඩේට නේද ඔව මොනවද අපිට නේද හරි මේ අපි වැඩේ පටන් ගමු එහෙනම් මේ මොකද්ද සොන් මොකද ගන්න තාලේ ගමනික අමුතු එකක් ජාව ගමනේ හොඳයි හොඳයි හරි ලස්සන තාලයක් පෙරණි ඔන්න ජාව වලින් වැඩේ දෙන්න සූදානම් වෙන්නේ හරි අපි පටන් ගමු මාර්ග නීතිය කඩ කරන මේ අයහට මාර්ග නීති කඩ කරන මේ අයහට දඩ ගහන්න ඕනේ තවත් දෙගුණයක් කර දඩ ගහන්න ඕන දඩ මුදල වැඩි කොට ඕන තරම් දඩ ගහන්න වැරදි කෙරුවිට හොඳ මිනිසුන්ට වරදක් නැහැ හැම විට කාලා දීලා තමයි වාහන පදවන්නේ තමයි වාහන පදවන්නේ නීල කරන තෙල්ලන් ටික උම් පෙන්නන්නේ නීල කරන තෙල්ලන් ටික උම් පෙන්නන්නේ දඩේ ගහන්නට ඕනේ අන්තිම තැනට වැඩේ කකා උන්ට අනේ පාරේ ඉඳින්න සන්සුන් ලෙස පත කියන්න දැන් හිත මෝරයි සන්සුන් ලෙස පත කියන්න දැන් හිත මෝරයි ටය විසි පන්දාහයි තැන් අප්ප ලගියොත් තටය විසි පන්දාහයි තැන් අප්ප ලගියොත් තටය විසි පන්දාහයි ඔය සන්සුන් ලෙස පත කියන්න දැන්ගිත මෝරයි පෝර්න් එක කනේතියන් වාහන යන්නේ පෝර්න් එක කනේතියන් වාහන යන්නේ වෙන දේවල් නොවෙයි ඒකටයි හිත යන්නේ එතන්දි තම මාර්ගයේ ඔය අනතුරු වෙන්නේ ඒවා නවතින්නට දැන් ඕන බලන්න ලංකාවේ නරුම යන්ට දඩ ගහ දෙන්න පාරේ යන්නේ අපි අනේ හරිම බීතිය පාරේ යන අයත් යන්නේ හරිම බීතිය මාර්ගයේ කඩ කරනවා ඔය නීතිය මාර්ගයට වැලක් කරයි අනේ නීතිය දානවා එයාලා මාර්ග නීතිය පාරේ යන්නේ අපි කවුද අනේ බීතිය පියෙකුට වගේ පත කියන්නේ මේ අහගන්න පියෙකුට වගේ පත කියන්නේ මේ අහගන්න රියදුරු වසුනට නැක්කම සන්සුන් වෙන්න ඔයලා රියදුරු වසුනට නැක්කම සන්සුන් වෙන්න පියෙකුට වගේ පත කියන්නේ මේ අහගන්න යතුරු වසුනට නැගම සන්සුන් වෙන්න ඒ මගියට ඇදි කහිරවත් දැන්නේ ඔන්න ඔය මගියට ඇදි කහිරවත් දැන්නේ ඔන්න දෙන්න තුන් දෙනා යට කර මරණව ඔන්න එලා දෙන්න තුන් දෙනා යට කර මරණව ඔන්න කනටමටම තමයි එයා අරක්කු බීලා වාහනේ පදවයි නියම සූර් වැඩි වෙලා පාරමැදත් නවත්තනව වාසිය බලලා පාරමැද්දේ නවත්තනව වාසිය බැරලා තාර ගාල තියෙන තැනින් යන්ද කියලා ඔය තාර තියෙන තැනින් බලලා යන්ද කියලා පාරමැද්දේ කියලා අනේ බස් නවත්තනවා ගෝරි දදා කවුරු අනේ බැහැගෙන යනවා සිත් තුළ ඇති බය නිසාම මම පවසන්නේ පවසන්නේ මත් වීලයි හුඟක් කෑයෝ දැන් එළ
මගියට ඔය කහයි රෑත පාර පනින්න මගියට ඔය කහයි රෑත පාර පනින්න හැබැයි ඒක නෙවෙයි එහෙමෙන් රිංගයි ඔන්න වෙලාව දැනගෙන එහෙමෙන් රිංගයි ඔන්න එයාලට ලොකු දඩයක් මේ ගහන්න වෙනවා රටේ අනතුරු වැඩි වෙලා ජීවිත නැති වෙනවා ඉරල බලල පද දෙන්නට අදාස පිරුවෝ මරල දැම්ම මතකද ඒ පාසල් දරුවෝ මරල දැම්ම මතකද ඒ පාසල් දරුවෝ අනේ මෙවුන් අට දෙන්නට ඕන දඩුවම විටි පන්දා නොවේ පනස්දාක ඔන්න විසඳුම මත පද කියන්නේ මේ අහගන්න කියන්නේ මේ අහගන්න සුන්දර අසරණ ජීවිත එපා නසන්න ඔය සුන්දර අසරණ ජීවිත එපා නසන්න සන්තුන් ලෙස පත කියද්දි ඔබ අහගන්න සුන්දර අසරණ ජීවිත එපා නසන්න ඔය වාහන තද බදයෙන් හර ට්‍රැෆික් වැඩි වෙලා ඔය වාහන තද බදෙන් පාරේ ට්‍රැෆික් වැඩි වෙලා හොඳ පාරවල් හදන්න ඕනේ අනාගතේ බලලා ඒ හොඳ පාරවල් හදන්න ඕනේ අනාගතේ බලලා වාහන ගෙන්නනවා පාර එකම පළල්ය අඳුවකට සේරුවක බඩු දැම්මාය කටට පිටට අරගත්තද ඔයාලා සල්ලි කටට පිටට අරගත්තද ඔයාලා සල්ලි පිටට හෙටගවම එලවන්න ඩ්‍රයිවර් මල්ලි එකදවම එලවන්න ඩ්‍රයිවර් මල්ලි කියන දේම ආගෙන දැන් කේක කරන්න සමාදානේ කැපියෝ ඔම එකටම ඉන්න කහයිර මැද්දෙත් මිනිස්සු හප්පලා යනවා ඔය කහයිර මැද්දෙත් මිනිස්සු හප්පලා යනවා සියයට දහයක් පමණයි හොඳ ඩ්‍රයිවර්ලා මේ ඒ කතාකරු මාතෘකාව ගත්තම හරි මේ අපූරු බයිලා වාදනයක් අපට අහන්න දක්ුණ වගේම තමයි මේ මේ විශේෂම කාරණේ මේක හරි කාලෝචිතයි මොකද මේ වර්තමානයේ අපේ පාරට බැසොත් දකින්න තියෙන දේවල් තමයි ඔය අපි කතා කරේ විශේෂයෙන්ම අපේ රටේ හරි කනගාටුයි වෙලාවකට මොකද අපේ රටේ මේ විදිහට දැන් බයිලා ගායනය කියන නෙවෙයි මම මේ කියන්නේ මේ විදිහ දේවල් පාරට බැස්සොත් අහන්න දකින්න වීම සම්බන්ධයෙන් හරි අපිට හරි කනගාටුයි. මොකද විශේෂයෙන් කියන්න ඕනේ දැන් අපේ ආදරණ ප්‍රේක්ෂකයෝ විදේශගත වෙලා ඉන්නවා. ඇතැම් විට ඔවුන්ගේ රටවල මේ කාරණා නැහැ. මොකද ඔවුන්ට නීතියෙන් ලැබිලා දෙයක් තිබෙනවා සහ සොයන්ව ඔවුන් පාලනය වෙලා තිබෙනවා මේ දේවල් වලට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපේ රටේ මේ සම්බන්ධයෙන්. සුභතිපාල මහත්තයා හිතන විදිහට පොතනද අපට වැරදු. මට පේන විදිහට නම් මේක ඇති කරලා තියෙන අපි නෙමේ පරිපාලන පැත්තෙන්. මේක වාහන එක අවුරුදුකට 150,000 පාරට දානවා. මේ වාහන පාර එකම විදියයි. මම මේ ළඟදී හෝමගම ඉඳලා කොළඹට එන්න පැය 3.5ක් විතර ගියා. එතකොට මට පයින් ආව නම් එන්න තිබ්බා. ඉතින් මට පයින් එන්න බැරි කමට තමයි අර මේ බස් එක නැගි. ඉතින් ඒ වගේ මිනිස්සුන්ගේ කාලය කන්නේ මිනිස්සුන්ගේ මේ වැඩ කරන වෙලාවක් ඒක. උදේ 8යි 8 9යි 10යි වැඩ කරන වෙලාව ආපහු හවස 3යි 4යි 5යි වැඩ කරනවා. ඉතින් මිනිස්සු අර ඒ මිනිස්සු උතනින් අපිට දොස් කියන එක මම 100% එකම වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට පොඩි හදවතේ පොඩි තෙරපීමක් වෙනවනේ. මට ගෙදර යන්න ඕන. අනිවාර්යයෙන්. ඉතින් ඒක නිසා මාර්ග නීති බලන්නේ ඒව ගැන කතාන්නේ අර ගෙදර අර මම ෆෝන් එකේ කනේ තියෙනකෝ ඒ ගෙදර ඉක්මනට කෝල් දෙනවා ඉක්මනට එන්න ඉක්මනට ඒක ඒගොල්ලෝ දන්නේ නැහැ නේ ගෙවල් දින්නේ නැහැ පාර තියෙනදී අර එතෙන්දී සමහරලාට නොදැනුවත් කමින් හෝ මෙතනදී සිද්ධ වෙන්නේ මහා මාර්ග අනතුරු වැඩි වෙනවා මම හිතන්නේ මහා මාර්ග අනතුරු නැති කරන්න හොඳම දේ මේක නෙමෙයි දඩ ගහන එක නෙමෙයි අනතුරක් වුණොත් අවුරුද්දකට දෙකකට රියදුරු බලපත්‍රේ තහනම් කරන්න ඔක තමයි එකම විසඳුම මම හිතන ලංකාවේ කරන්න ඕනේ. එතකොට මේ විශේෂයෙන් මම සමාවෙන මම අවුරුදු 18 20 මගෙත් මොනගුරාලා ඉන්නවා. ඒගොල්ලත් ත්‍රිවිල් එලවනවා. නමුත් මම ඒකට විරුද්ධයි. ත්‍රිවිල් එකක් එලවන්න දෙන්න ඕනේ අඩුම ගන්න අවුරුදු 25 30 එහා පැත්තේ. මොකද අරගොල්ලෝ අර තරුණ මදේ කියන එක හිතේ තියෙනවනේ.
වැඩ දාලා එළවනෝ. මොකද පාරේ ගෑනලා මහේම දැක්කම දේවල් තියෙනවනේ අපිට ඒවා අපිත් ඔය කාලේ හිටියන. ඉතින් ඒක නිසා ඒකෙන් තමයි අනතුරු එන්නේ. ගාක් අනතුරු එන්නේ. අද බලන්න මෝටර් සයිකල් 3 wheel. වැඩිම අනතුරුනේ. ඊළඟට පුද්ගලික බස් රථ. අනිත් ඒවායින් මම හිතන්නේ 5%ක් වෙනවා කියලා. ඒක නිසා හොඳ සැලසුමක් හදලා රටේ යම්සි හොඳ විවිධ ක්‍රියාකාරකම් වලදී මහජනයාට ගැළපෙන ක්‍රමවේදයක් සකස් කරන්න කියලා මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඕගොල්ලෝ පිටරට ගියාට පොඩ්ඩක් කතා කරලා කියන්න අපේ රටේ පරිපාලනයට. අනිවාර්යයෙන් දැන් මේ බයිල විනෝද බයිල වලින් ඔබට විනෝදාස්වාදයක් ලබා දෙනා වගේම මේ කාලීන සිදුවීම් සම්බන්ධයෙන් අපි කතා කරනවා හරියට. මොකද මේ දේවල් පිළිබඳ විදෙස්ගත වෙලා ඉන්න ඔබටත් දැනුවත් වෙන්න ඕනේ. අපේ රටේ මෙහෙම තත්ත්වයක් තිබෙනවා කියන කාරණේ අමුතුවෙන් ඔබට කියන්න ඕනේ. ඒ තත්ත්වයන් පිළිබඳව මේ අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මේවා ඇහෙන තැනකට ඇහෙන්නත් ඕනේ සෝදි බලමත්. ඒ නිසා තමයි මේ විදිහට කතා කරන්නේ. බයිල ආශාදේ ඔබ ලබනකම මේ දේවල් ටිකක් හිතන් ගන්න ඒ නිසා තමයි අපි මේ දේ උතුම් දේශයේ අභිමානය අපේ තේමාව. උතුම් දේශයේ අභිමානය රැක ගන්න නම් මේ මිනිස්සු නිර්අපරාධ මැරෙන එක වළක්වන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒකට දෙන්න ඕනේ පිළියමක් තියෙනවා. පැහැදිලි. අපි මොඩ හරි එක තප්පරයක හරි යම්කිසි අදහසක් එකතු කරනවා නම් අපි කොළඹ ටෙලිවිෂන් අපේ නාලිකාවත් එක්කලා අපි සතුටු වෙනවා. අනිවාර්යයෙන්. මොකද අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ මනස තියෙනවට වඩා එක අඩියක් හරි ඉහළට යනවා නම් අපි කරන්න ආව මේ කාර්යයෙන් අන්න ඒක තමයි අපේ උත්සාහයේ සාර්ථකත්වයේ සුබදිවල් මහත්තයෝ. ඒ නිසා තමයි අපි මේ විදිහට මේ දේවල් සුන්දර විදිහට කතා කරන්නේ. මේ වෙලාවකට හිතර මේ කතා කරන වැඩිද මන් දන්නේ නැහැ. මේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මේ බයිල අහන්න නෙවෙයිනේ විනෝද බයිල. අපි ඊළඟකට යමු. අපි ඉක්මනට යමු නේද? මටත් හිතරව කතා කරා වැඩිද මන්ද කියලා වෙලාවකට අපිට මේ ඊට පස්සේ යන්න දෙන සුබදිවල් මහත්තයෝ මේ ඒත් ඉතින් අපි ආදරණීය ප්‍රේක්ෂකයන් කැමති බයිලා පිළිබඳව ඉතිහාසයේ හදාරන්න සහ වර්තමානයේ වෙනමුට මේකේ තත්ත්වය ආරක්ෂා කරගන්න ඒ පිළිබඳව දැනගන්න ඕන නිසා ඔවුන්ගේ හිතේ ආසාවක් තිබෙනවා. අපිත් පොඩ්ඩක් බයිලා ගැන දැනගත්තොත් මොකද වෙන්නේ? අන්න ඒ නිසා තමයි සෝතිපාල මහත්තයා තීරණය කරේ දවසට සතියට එක තාලයක් බැගින් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට හඳුන්වලා දෙන්න. අද මොකද්ද සෝතිපාල මහත්තයා අපි කතා කරන්නේ? අද අපි ගමු මේක තියෙනවා බැරෑරුම් තාලයක්. එදා පෘතුගීසින්ගෙන් ආපු එක බිඳිලා අපේ අය මේක නතු කරගෙන මේකට අවශ්‍ය විදියට සංගීතය යොදලා ගායනා කරපු එකක්. ඕක ඒ කාලේ කිව්වේ වෙස් කුමාර කියලා. ඕක අපේ සිංහල වෙන එක කීන් කියෝ කිරිමැටියෝ කියලා. ඔව්. අපි ඇකි. ඔව්. ඒ මම. මොකද මම එදා බයිලා වේදිකාවට 1960 ගණන් වෙලා 70 ගණන් බයිලා වේදිකාවේ නෝඩ මාතෘකාව කීන් කියෝ කිරිමැටියෝ. ආ. ඒක තියා ඒක හංගලා දෙන්නේ. ඒ කියන්නේ ගායකයාට ෆුල් ප්‍රෙෂර් එක පොඩු බලපෑමක් කරලායි දෙන්නේ. තාලෙත් හොයාගෙන කියන්න ඕනේ. ඒ වගේ බයිලා වේදිකා අපි එහෙම යුගයක මම හිතන්නේ මේ තුන්දෙනා මම වගේම අවුරුදු 45කට වැඩි බයිලා කතාවේ ඉන්න අවුරුදු 40 40ක් විතරයි මේ හැමදෙනා ලොකු පුළුල් පරාසයක අත්දැකීම් තියෙනයි. දැන් මේ අපි කතාව එහෙම කරගෙන යමු. මේ ඩිස්නි මාත්‍යා මේ මට අහන්න හිතුණා දැන් අවුරුදු 35ක් 40ක් මේ වැඩේ කරනවානේ හොඳ පළපුරුදු අත්දැකීම් තිබෙනවා. දැන් මේ වැඩේ කරගෙන යනකොට මේ වාද නවත්ත ගන්න බැරි වෙලා නැද්ද? වාද කරනකොට දැන් ගැටුමක් දක්වා දෝදි කියන හිතමනාපකම් සිදු වෙන්නේ නැද්ද මේවා කරගෙන යනකොට? පයිලට් කලා එහෙම කියනවා. ඒක මොනාද කිව්වද? වේදිකාවට ගිහින් බැස්සම එතනින් ඉවරයි. ඒවයි මම. එකට තමයි ඔක්කොම ලා ඉන්නේ. ඒකේ එක්කම වැඩක් නැහැ. වේදිකාවට නම් ගහම ගහගන්නවා. ගහගන්නවා කියන්නේ වචනේ. වචනේ. ඉතින් ඒ වුණාට දැන් බලන්න අපි මෙච්චර හටනක් කරද්දී වාග් සංග්‍රාමයක් කරද්දී පොඩි දේවල් වලට දැන් පුජ්‍ය යා මෙයා වුණා මම දැකලා තියෙනවා. වචන හුවමාරුදි ගුටිබැට හුවමාරු වෙනවා. මචන් පොඩක් සංවර වෙනවා. ඒක තමයි මම කියන බයිල කලාවේ රස විඳින්න. මේ අපේ රසවත් බයිල මේක. මේ රසවත් බයිල හදවතට දැනුණා මේ රසය තුළින් ඔබට යම්සි ජීවයක් දෙනවා. ඒ ජීවේ තමයි ඔබට ඉවසන්න පුරුද්ද ඇති කරනවා. මම හිතන්නේ ඒක ඊටාම වැදගත් කළම් ටෙලිවිෂන් මේ සත්භාවයෙන් තමයි මේ කරන්නේ. හරි අපි ඊළඟ තාලෙට එමු. මොකක්ද දෙන්න තාලෙ? අපි අර අමුතු නමක් කිව්වේ මලත් පොඩ්ඩක් අමුතු වුණා. වෙස්කුමාර තමයි නම නැන්නේ. අර ඊට කලින් අර හඳුන්වලා දෙනවා කියපු නම මොකක්ද කියනවා මට? තැන්කියෝ. ඔව්. ටිකක් අමාරුයි. ඉතින් අමාරු නත් කියමු. ඔව් අනිවාර්යයි. හරි. අපි එහෙනම් වැඩේ පටන් ගමු. විස්කුමාර ජබික බින්ද විස්කුමාරියේ කීකියෝ කිරිමැටියෝ බතිවද මගේ මැනිකෝ කීකියෝ කිරිමැටියෝ බතිවද මගේ මැනිකෝ ඉවානම් මට තියලා උඹ කාපන් කාලා නිදාගනි මගේ කුමාරියේ
බජක විජක මෙස්තුමාර බජක විජක මෙස්තුමාර බජක විජක මෙස්කුමාරී කීන් කියෝ කිරිමැටියෝ බත්කෑවද මගේ මැනිකෝ කීන් කියෝ කිරිමැටියෝ බත්කෑවද මගේ බැදිකෝ මෙස්කුමාර බජක විජක මෙස්තුමාර බජක විජක මෙස්තුමාර බජක විජක මෙස්කුමාරී වෙත්ති නව වසරක් ඉතා පසේ කරදරතු ඉදනුගෙන වැසිය නිලක් යන්න දියුණතෙක් අපේ දා හිටිය රජවරු මෙන් උදා දිවිය රට වෙනුවෙන් අදාගතොත් අන්න මුණ තැන් උදාරයි සිතු ගත්තවි පිමතා බලවත් මෙත් පමුදුවාසි ගත්තවි පිමතා බලවත් මෙත් පමුදුවාසි නිවුනා යුද පිමගිනි දැන් පිපුනා සාමයේ සිතු කරවන රසික තාලසීෙන් හිඳ නොවී කෝල දේවලගම සුමති පාලමා ඔබ දන්නා එෙහි කරුණා ගුණය බාල අහි කුන්ටක චාටුරාල ඒවිතින් තමයි මාල බොරු පෙම පෙන්න්නා උගතානෙනි වියතානෙනි සමතානෙනි ජගතානෙනි උගතානෙනි වියතානෙනි සමතානෙනි ජගතානෙනි පාලයෝ ගුණත් මුලා පාල සිටි ඒද බලා පිළිවෙත සුරැක කලා ලොවෙයි බැබලිලා අලංකාර වෙච්ච ළමයි බලන් ඉන්න නියම තමයි නිරංආපු ගීත මමයි පත්ම කුමාර අලම්බමින් ගීතකාර දෙන්නම් අද උදට පාර අදස් මගේ සෙනත්තාර දෙන්න හමාර මම ඉන්නේ පොළොන්නාවි දෙන්නම් පද අලංකාරි මම ඉන්නේ පොළොන්නාවි දෙන්නම් පද අලංකාරි කුමාර බජක විජක මෙස්කුමාර බජක විජක මෙස්කුමාර බජක විජක මෙස්කුමාරී දිලිසෙන මුදු මුතු එල්ලං කෙලි මඩලට එති කොල්ලං එලි වැට දෙකොනට අල්ලං කර මුද සෙල්ලං අරලියේ මගේ තරන් තිරන් අර සවි දැක දුන්නේ වරන් උරවල කොන් එතිය අරන් යන්නව රස පෙරන් සටනට නැත කිසිම බියක් මට ඉමි උනේ හොඳ මලේ බල මහත්ය ඉතින් මේ පොඩ්ඩක් අහගෙන ඉන්නකොට දැනෙන දෙයක් තමයි අර වෙන කතා කරන දෙයට වඩා පොඩ්ඩක් වැඩිපුර දෙයක් කියවුණා මම පොඩ්ඩක් කියන්න ඕනේ බයිල කලාවේ දිග තාලව පද 21ක් කියන්න ඕනේ එලි සමේලි වැට ගන්න ඕනේ යිකුණ අරුතක් දෙන්න ඕනේ අපිත් මේක මනසින් ලොකු කලබගැනියක් කරන හිත ඇතුලේ කරලා තමයි මේක දෙන්නේ සෙල්ලම් වැඩක් නෙමෙයි ඉතින් මේක නෙමෙයි සෙල්ලම් වැඩක් නෙමෙයි නමුත් ඉතින් අපිට සලකන්න කෙනෙක් නෑ අපි ගැන දුක් වෙනවා මම එක ඉතර රූපවාහිනී වැඩසටහනක් ගියා මම ලංකාවේ බයිල ගායකයෙක් වුණාට හොඳයි පිටරටක බල්ලෙක් වුණා නම් ඇත්ත වශයෙන්ම බන් පිටරටවල බල්ලෝ බලන්න ඒ බල්ලව නාවන්න කෙනෙක් ඉන්නවා බේත් දෙන්න එක්කෙනෙක් ඉන්නවා බල්ලව කූඩුවක් තියෙනවා බල්ලට හැම දෙයක්ම තියෙනවා බල්ලට හැම සප්පහසුකම් දෙනවා දොස්තරට පෙන්නනවා අරම අපිට මොන මල දානෙවත් නෑ මලා නම් මලාම තමයි ආයි දෙන්නේ හැට දෙයක් නෑ ඒක නිසා තමයි මම කියන්නේ බයිල කලාව රැකගත යුතු කලාවක් කියලා ඔව් සුමුදුවල් මහත්තයා එහෙම කිව්වට ඉතින් අපට නම් එහෙම හිතෙන්නේ නැහැ මොකද මේක ලම්බු ටෙලිවිෂන් අපේ නාලිකාවට අවිල්ලා අපිත් එක්ක මේ තුන් දේශයක අභිමානයේ පෙරදරි කරගෙන මේ කරන්න ඕබු සේවය සුමුදුවල් මහත්තයෝ මිල කරන්න බෑ අපෙන් වටිනාකමක් ඔබට සියලු දෙනාටම තිබෙනවා ඒ නිසා තමයි මේ සුන්දර වැඩසටහන විනෝද බයිල අපි ආදරණීය විදිහට සුන්දර විදිහට ඔබට ලං කරගන්නේ මේ එහෙම හිතන්න එපා මොකද මේ අපේ ළඟ හැම නිතරම පොඩි ඉඩකඩ තියෙනවා ඒ නිසා තමයි මේ ආදරණීය වැඩසටහන මේ විදිහට කරගෙන එන්නේ හැබැයි මේ කොයි කතා බහ කරන්නට උනත් කෙටි විරාම එකට යන්න ඕනේ විරාමෙන් අනතුරුව ඉක්මනට වෙනවා ඔහොම රැඳී සිටින්න අපිත් එක්කම ඔන්න කෙටි විරාමයක් තමයි ලබා ගත්තේ විරාමෙන් අනතුරුව නැවතත් විනෝද බයිල වැඩසටහනත් එක්ක තමයි මේ එකතු වෙන්නේ. හරි ලස්සන කතා බහක් කරගෙන ආවා මේ අර වෙනදට වඩා සුබුදුපාල මහත්තයා අපි අර කතා කරන්න ඕන පැත්ත ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද මේ දේවල් කතා නොකර බෑ.
අපිට මොකද මේ දේවල් ඉස්සරහට කරගෙන යන්න ඕන නම් මේ බයිල කලාවේ ප්‍රගමණයට මේ දේවල් තියෙන්න ඕනේ. මේ කතා කිරීම අවශ්‍යයි. නැත්නම් අපි නිකන් විනෝදයේ හුදෙක් විනෝදයේ උදෙසාම මේ දේවල් කතා කරලත් වැඩක් නැහැ කියලා වෙලාවකට හිතනවා. නමුත් අපේ ඔබගේ තිබෙන්නා වූ විනෝදයට කිසි බාධාවක් කරන්නේ නැහැ. ඔබට මේ බයිල වලින් ලැබෙන්න ඕනේ සන්තෝෂයේ ඒ පිනවීම අපි කරනවා. පැහැදිලිව මේ කාරණේ ගැන දෙපාරක් හිතන්න දෙන්න. ඉතින් සුමතිපාල මහත්තයා අපිට තියෙනවා තවත් ලොකු වැඩකට යන්න. මේ දැන් අපි කතා කරනවානේ මේ ලස්සන මාතෘකාවක් කරගෙන මේ පොඩි වාදයකුත් තමයි පොඩි සතුටක් ලබන්න සූදානමක් තිබෙනවා මේ මාතෘකාවක් හොයාගෙන. මේ සුමතිපාල මහත්තයා කැමති නැද්ද මේ මාතෘකාවක් හොයාගන්න, මාතෘකාවක් කියන්න අපිට? කමන්න මොන හරි කියන්න, අපිට ඕන දෙයකට ඕන දෙයක් කියන්න හැකියාව. අන්න ඒකනේ කියන්නේ මේ ලංකාවේ ඉන්න ප්‍රවීණ බයිල ගායකයෝ කියලා කියන්නේ නිකන් නෙවෙයි, බයිල කලා විශාරදෝ කියන්නේ නිකන් නෙවෙයි. අන්න ඒ නිසා තමයි මේ මූන් අපේ කලමුටිෂන් නාලිකාවට ඇවිල්ලා මේ විදිහට ඔබව කුල්පත් කරන්න මේ දේවල් සිදු කරන්නේ. හරි, එහෙනම් සුමතිපාල මහත්තයෝ මට මෙහෙම දෙයක් කියතුන. මට ඔය දැන් මේ එනකොට මේ වැඩසටහන සහභාගී වැඩසටහන කරන්න එනකොට තමයි මේ කාරණේ හිතුනේ. මේ ගමද ජීවත් වෙන්න හොඳ, නගරේද ජීවත් වෙන්න හොඳ? සුමතිපාල මහත්තයා මොකද හිතන්නේ? අපි බයිල වලින් කියමුනේ. බයිල වලින්ම කියලා පස්සේ කතා. මොකද මේ බයිල කියන්නේ මේ ආවේ නේද කතා කරන්නේ මොකටද? හරි, ඔන්න මේ එනම් බයිල වලින් අපි වැඩේ පටන් ගමු. අපේ යාළුවෝ තුන්දෙනා සූදානම් නේද? හරි. හිටියත් නගරෙ හිටියත් දැනගන්න, ගමෙ හිටියත් නගරෙ හිටිය මුත් දැනගන්න, හොඳ යහපත් අදහස් ඕනනේ ජීවත් වෙන්න, හොඳ යහපත් අදහස් ඕනනේ ජීවත් වෙන්න. චතුර ලෙසට පද කියනවා අහගෙන ඉන්න, චතුර ලෙසට පද කියනවා අහගෙන ඉන්න, නගරෙ ඉඳලා මම ගියානේ ගමරට ඕන්න, මම ගියානේ ගමරට ඔන්න. සම්බන්ධය ඇතුව කියමි ඒ ගැන පහසුයි, ඒ සම්බන්ධය ඇතුව කියමි ඒ ගැන පහසුයි, ගම්පලාතේ ජීවත් වීමට නම් ලේසි, ගම්පලාතේ ජීවත් වීමට නම් ලේසි. හැබැයි වයසට ගිය විට නෙකනක රෝග හැදෙනවා, වයසට ගිය විට නෙකනක රෝග හැදෙනවා, ගමේ ඉස්පිරිතාලෙන් අන්තිමේ කොළඹ එවනවා, ගමේ ඉස්පිරිතාලෙන් අන්තිමේ කොළඹ එවනවා. විස්තර කර ඒ ගැන මම කියන්න වෙනවා, විස්තර කර ඒ ගැන මට කියන්න වෙනවා, ඉස්පිරිතාලෙන් ප්‍රයිවට් එකක් තියෙනවා, ගමේ ඉස්පිරිතාලෙ වගේම ප්‍රයිවට් තියෙනවා. තියෙන මහා ඉස්පිරිතාලේ බලන්න, තරාතිරම මුදල් එපා සේවය දෙන්න, සැමටම පොදුවේ සේවය සලසයි ඔන්න. විස්තර කර කීවත් මේ ගැන පවසනවා, විස්තර කර කීවත් මේ ගැන පවසනවා, කොස් ගෙඩියක් සල්ලි වලට ගන්නට වෙනවා, කොස් ගෙඩියක් සල්ලි වලට ගන්නට වෙනවා. කොළඹ තියෙන්නේ ආණ්ඩුවේ ඔය කාර්යාල කොළඹ තියෙන්නේ, වැඩ කර ගන්නට කොළඹ එන්නට ඕනේ, වැඩ කර ගන්නට කොළඹ එන්නට ඕනේ. සෑමදාම මේ ගැන මම කියන්න වෙනවා, සෑමදාම මේ ගැන මට කියන්න වෙනවා, ග්‍රාම සේවක කොට්ටාසේ ඒවා තියෙනවා, ග්‍රාම සේවක කොට්ටාසේ ඒවා තියෙනවා. නගරේ නම් ජීවත් වෙන්නට මාම
කොළඹ තියෙනවා බැලු බැලු තන කම්හල් මේ කොළඹ තියෙනවා ඒව ඕන තරක රස්සාවක් එයින් ගෙදෙනවා ඕන තැනක රස්සාවක් යාලට දෙනවා නලව නලව මේ ගැන දැන් කියන්න වෙනවා නලව නලව මේ ගැන දැන් කියන්න වෙනවා කොළඹ ඉන්න අයෝ අනේ වත විත කනවා කොළඹ ඉන්න අයෝ අනේ වත විත කනවා මුදවල මහත්ය ඒක අහගෙන ඉන්නකොට මේ අමුතුම තැනකට අපි වරංගිය මම හිතනවා මේ අපිව නරඹන ආදරණීය ප්‍රේක්ෂකයොත් එහෙමම වෙන්න ඇති මොකද මේ ඔබගේ ගැටලුකාරී බව යම් මොහොතකට හරි අඩු කරලා ඒ දේවල් පොඩ්ඩක් පැත්තකට තියලා මේ විරෝද බයලත් එක්ක එකතු වෙලා ඔබගේ මනස වෙනම තැනකට ගෙඩියන්න තමයි කලම්බු ටෙලිවිෂන් අපි මේ සූදානම් වෙන්නේ. ඒ නිසාම තමයි මේ ප්‍රවීණ කණ්ඩායම අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ඩිස්නි මහත්තයෝ මේ ගම්පලාත කොහෙද? මම කඳානේ. කඳානේ. කියන්නේ මේ ගමට හුරු ලක්ෂණ නැතුවම නෝවේ ගමයි නගරයයි නගරේ වෙලානේ දැන් තියෙන්නේ ඉස්සර ගම පොඩි කාලේ එහෙම වෙන්නේ නැති නේද දැන් ඔය කියපු සුන්දරත්වයේ පොඩි කාලේ පැත්තේ තියෙන්නේ තිබුණා 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 දැන් ඉතින් ඒවා බෙල් ගොඩ කරලා බිල්ඩින් නදලා දැන් නගරෙම වෙලා හරි කාපට් ලෝකයක් තියෙනවා අනිවාර්ය කොන්ක්‍රීටුයි කාපට් හරි ඉතින් මේ අපේ විදේශගත වෙලා ඉන්න ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් අපි මෙහෙම කතා කරනකොට ඒගොල්ලෝගේ ගම සිහිවෙන්ට ඇති නේ සුමතිපාල මහත්තයෝ අනිවාර්යයෙන්ම මේ පද්මසිරි මහත්තයෝ මේ පද්මසිරි මහත්තයෝ පද්මකුමාර අනේ සමා වෙන්න ඕනේ පද්මකුමාර මහත්තයෝ මේ පද්මකුමාර මහත්තයා ගම් පළාත කොහෙද? කොළොන්නාවේ. ඒ පළාත ඒ දවස්වල දැන්ට වඩා මේ දැන් ජනාකීර්ණ වැඩි. දැන් ජනාකීර්ණ බව වැඩි නේද? මම ඉන්නේ ඇලියගොඩ. ඇලියගොඩ. පදිංචි ඇලියගොඩ. ගමේ දැන් ඒ පළාතේ තාම ගමේ ලක්ෂණ තියෙනවා ඔන්න දැන් මේ කලම්බු ටෙලිවිෂන් විනෝද බයිල බලන් ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ගම් පළාතෙත් වෙන්න ඇති ඇතැම් විට මේ පිරිස දැන් මේ සුමතිපාල මහත්තයා දෙහිවල කඳානේ ඇලියගොඩ මේ තමයි ජීවත් වෙන්නේ ඉතින් ඔබ ආදරය කරන ඔබගේ හිතවතුත් කලම්බු ටෙලිවිෂන් හරහා මේ දේවල් නරඹනවා ඇති ඔතන පොඩි ගැටලුවක් තියෙනවා ලංකාවේ කොහේ හිටියත් රටින් එළියට යන්න ඕන නම් කටුනායකට එන්න ඕනේ. එතකොට ඒක තියෙන කොළඹ. අරේ දැන් මොනවා බැන්නත් මොනවා ගෙරුවත් කොළඹට එන්න ඕනේ. ඒක කොළඹත් නෙමෙයි මේක ගම ගඩොල් නෑ. දැන් ඒවා නගරයක් වෙලා තියෙන ඒවා දැන් නගරය ඩයිලියට හැදිලා තියෙන. ඉතින් කොළඹට එන්න ඕනේ. මත්තල. මම හිතන්නේ මත්තල නෙමෙයි දැන්ට කටුනායක තමයි ලංකාවේ හුඟක් ගුවන් ගමන් බාර ආරම්භ කරලා තියෙන්නේ. දැන් මේක වාදි දැන් බයිලවලින් විතරක් නෙමෙයි කතාවුනේ වාදයකට පැටලෙන්න තමයි මේ යන්නේ. දේශයෙන් පේරෙන්න බෑ ඉතින්. හොඳයි අපි ඊළඟ වාදයටත් යන්න ඕනේ. ඉතින් දැන් මේ අපි පොඩ්ඩක් කතා කරමු මේ බයිලා කලාව ගැන. දැන් සුමතිපාල මහත්තයෝ දැන් පොඩි අර පිස්සල ඔය පසුගිය සතියේත් කතා කරා දැන් මේ බයිලා කලාව ඔබලාගෙන් පස්සේ මේකට ගෙනිය ගන්නට ඉස්සරහට කරගෙන යන්න පොඩි ගැටලුවක් තිබෙනවා. මොකද තද තරුණ පරම්පරාව මේ දේවල් වලට යොමු වෙනවා ටිකක් හරි අඩුයි කියන කාරණාවත් එක්ක මේ මොන වගේ වැඩපිළිවෙලක්ද සුමතිපාල මහත්තයා පවත්වාගෙන? අපි දැනට සමස්ත ලංකා සරල බයිලා සංගමය ලංකාවේ පැරණිම බයිලා සංගමේ 1967 පටන් ගත්තේ. අපි ඒක රෙජිස්ටර් කරේ 1968 ව්‍යාපංචි කරේ 1968 ඉඳලා මේ වෙනකොට බලන්න කොච්චරද කියලා අවුරුදු 49ක් ඉන්නවා. තාමත් ඒ සමස්ත ලංකා සරල බයිලා සංගමේ මම එදා ඒක සමාජිකයෙක්. අද මම ඒ වත්මන් සභාපති ලෙසට මේ අපි වැඩ කරතොත් අපි නොමිලේ බයිලා උගන්වන වෙනම කලා ඇතනය පවත් කරනවා. නොමිලේ මේ සියලු දෙනා බයිලා එතන පැයට උගන්වන නොමිලේ උගන්වන්නේ අපිට ඕනකම තියෙන මේ කලාව නැති වෙන්න ඉදිරියට යන්න. හැබැයි ඉතින් එන එක්කන ඉස්සල්ලාමහන කීයක් ගෙවනවා. දැන් උතන්දි තමයි අපිට මේ අපේ භාෂාවෙන් කරන යකා නගින්න එතන. දැන් අය ජීවත් වෙන්න බලන්න ලේසියටනේ. ඔය තරල සංගීතයෙන් අරගෙන ජීවත් වෙන්න බලන්න. මේක ටිකක් අමාරුයිනේ. ඒක නිසා වැඩේ මේ උංගක්. අනිත් එක තමයි ඉක්මනට ජනප්‍රිය වෙන්න ටිකක් අමාරුයි. මොකද මේක ප්‍රවීණෙක් බවට පත් වෙන්න ඕනේ ජනප්‍රියත්වයට ලබන්න. බොහොම අමාරු. පටනේ නේද? අපේ ගුරුතුමා දැන් වැඩමුළු ගීපියම් බලගත්ත කිව්වා. අනිවාර්යයෙන්ම. අපේ ගුරුතුමා දැන් වැඩමුළු ගීපියම් සංවිධානය කරලා තියෙනවා. ඇතැම් විට ඔබලටත් මේ තනිව මේ කටයුත්ත කරලා සින්දුවක් කිව්වනම් දැන් මීට වඩා රටේ ජනප්‍රියත්වයක් ලබන්නට තිබුණා. කාගේ හරි එකක් අරගෙන වර මොනවත් අගක් මුලක් නැතුව මොනවාට මර හඬ දීලා බෙරියම් දීලා කිව්වනම්
අසූදහයි අනූදහයි ලක්ෂයයි. අපිට මුදල් ගෙවන්න එනකොට යා 75කට විතර ඇඹරෙනවා අපිට මුදලක් ගෙවන්න කිව්වා. මේ බොහොම පුරුසුළු ගානක්. ඉතින් ඔය වගේ තත්ත්වයක් අද උදා වෙලා තිබෙන අතරේ තමයි ගලම්බු ටෙලිවිෂන් අපේ මැදිරියට ඇවිල්ලා මොවුන් මේ දේවල් කතා කරන්නේ. මොකද මේ ඔබ විනෝදයටපත් කරන්නට මේ දේවල් කතා කරන අතරතුරේදී අපි පොඩ්ඩක් හිතුවා මේ බයිල කලාවට වෙලා තියෙන ඇබැන්දිය ගැන පොඩ්ඩක් කතා කරන්න. ඒ නිසා තමයි මේ දේවලුත් අපි කතා කරන්නේ. මේ මර කලින් කිව්වා වගේ ඇහෙන තැනකටම ඇහෙන්නත් හැබැයි අන්න ඒ නිසා මේ දේවල් කතා කරනවා. මේ ඊට වඩා අපි වැඩි හරියක් මෙතනදී දැන් බලන්නේ අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් විනෝදත්වයට පත් කරන්න, ඔබ කුල්මත් කරන්න තමයි අපි මේ දේවල් සිදු කරන්නේ. ඉතින් ඒ නිසා මෙන්න තියෙනවා ඔබ ආස කරන විශේෂාංගය. මේ අපේ විනෝද බයිල වැඩසටහනේ ආස මංගය තමයි ඔබ තියෙන්නේ. ඔබට දැන් බලන්න නරඹන්න අවස්ථාව ලැබෙන්නේ. දැන් අපේ සුමතිපාල මහත්තයයි අපේ ඩිස්නි මහත්මයයි පත්මකුමාර මහත්තයයි ඔන්න තුන්දෙනා එකතු වෙලා මේ හෝගාල ලොකු වාදයක් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. නිකන් නෙවෙයි වාදේ කරන්නේ. අපේ මේ වාදන වෘන්දයත් ඉන්නවා අපිට මේ දෙයට සහාය ලබා දෙන්න. මේ තුන්දෙනාත් එක්ක වාදේ කරන අතරේ අපේ සහෝදරයෝ තුන්දෙනා මේකට පසුබිම් සංගීතය ලබා දෙන අතරේ මම මැද්දට වෙලා පොඩ්ඩක් එහෙට මෙහෙට මේ පැද්දෙන්න තමයි දැන් බලාගෙන ඉන්නේ මේ වාදෙත් එක්ක. මොකද මාත් හරි ආසයි මේ වාදේ අහන්න. හැබැයි සුමතිපාල මහත්තයා අපි වාදෙත් අහගෙනම ඔන්න අපට යන්න වෙලාව හරි කියනවා අපේ නිෂ්පාදකතුමා. වාදෙත් මෙතනදී අපි විශේෂයෙන් කියන්න ඕනේ කලම්බු ටෙලිවිෂන් ආයතනය අපිට පූර්ණ නිදහසක් දෙලා තියෙනවා බයිලා කියන එක. ඒක මම ඉතාමත් මගේ කරනවා. මම කලාවේ අවුරුදු 4 සමයක් කරනවා. මේ රූපවාහිනී වැඩසටහන් වල පූර්ණ නිදහස ලැබිච්ච තැනක් නැහැ මේ කලම්බු ටෙලිවිෂන් වගේ. ඒක අපි ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. මම අපි ආරාධනා කරනවා පිටරට ඉන්නේ නැහැ ඕගොල්ලෝ දැන් මේ නිවාඩුවට මෙහෙ ආපුවම කලිම කලම්බු ටෙලිවිෂන් වලට කතා කරන අපිත් එක්කලා බයිලා කියන සම්බන්ධ වෙන එක වටයක් හරි මොනවා හරි බයිලා ටිකක් කියන්න බලලා අපි කියලා පුරුදු කරලා ඒක ලබා දෙන්න. අපි කලම්බු ටෙලිවිෂන් හරහා එන්න ඕනේ. ඒක විශේෂ මතක තියාගන්න. හරි සුමතිපාල මහත්තයෝ දැන් මේ ඔය වාදයටත් යන්න ඕනේ. ඉතින් ඒත් මං හිතුවා මේ තව පොඩ්ඩක් අපි කතා කරමුද මේ සම්බන්ධයෙන්. අපිට කතා කරන්න ගොඩක් දේවල් තිබෙන නිසා අපි අර දැන් මේ වැඩසටහන ආරම්භ කරපු සති කිහිපයකදීම අපි කතා කරන්නේ මේ ඉතිහාසය සම්බන්ධයෙන්. මේ බයිල කලාපේ ලංකාවට ලැබුණා මේක ඉතිහාසයක් තිබෙනවා. දැන් මේ ඔබතුමාලට හැරෙන්න ඔබතුමාල කිහිප දෙනා හැරෙන්න තවත් පිරිසක් ලංකාවේ ඉන්නවා නේද මේ බයිල කලාව සම්බන්ධයෙන් හොයන පිරිසක්. අනිවාර්යයෙන්ම මේ පරීක්ෂණ කරන පිරිසක් ඉන්නවා. මේකේ අගමූල කොහෙද දැන් පැවතෙන්නේ කොහොමද කියලා හොයන කණ්ඩායමක් අපි අතර ඉන්නවා. ඒ එහෙම පිරිසක් ඉන්නවා කියන කාරණයත් එක්ක ඔබතුමාලා තමයි මේකේ දැන් ඇත්ත වශයෙන්ම කියනවා ලංකාවේ මේ දේ මේක හරියටම තියෙන්නේ ඔබලා ළඟ. මේ කලාව රැකගෙන යන්නේ සහ මේක පැවතෙන්නේ ඔබලා නිසා. මේ පිළිබඳ හොයන පිරිසට ඔබලාගෙන් ලබා ගන්න පුළුවන් දේවල් මොනවද ඔබලාට කියන්න පුළුවන්? ඔබලාව හම්බෙලා මේ සම්බන්ධයෙන් කතා කරන්න දෙන්න අපි මේකට යමක් කරමු කියන කාරණය පිළිබඳ වචනයක් කතා කරමු. මෙතනදී මෙහෙම දෙයක් තියෙනවා. මම දැක්ක දේ තමයි ජනමාධ්‍ය වැඩසටහන්වලදී යම් යම් උගත් බුද්ධිමත් කියන පිරිස ඇවිල්ලා මහා අපබ්‍රංශ මාප්‍රාණ කතා කරනවා. නමුත් කිසිම කෙනෙක් බයිල කලා රැක ගන්න වැඩපිළිවෙලක් යෙදුවේ නැහැ. ඒක මම වගකීම යුතුව කියනවා. අපි කට්ටිය එකතු වෙලා බයිල තරංග තියලා බයිල සම්දර්ශන තියලා ඒ වගේම සම්මාන උළෙලවල් තියලා මේ වගේ බයිල කලාව මේක ප්‍රවර්ධනය සඳහා අපි යම් යම් වැඩපිළිවෙල කරා. නමුත් මේක රජය හෝ කිසිම තැනින් අපිට උදව් උපකාර ලැබිලා නැහැ. දැන් ඔය වර්තමානයේ තිබෙනවද මේ ඩිස්නි මහත්තයා පත්මසිරි මහත්තයා මේ පත්මකුමාර මහත්තයා මේ වර්තමානයේත් ඔය විදිහට තිබෙනවද බයිල තරංග? දැන් පසුගිය දවස්වලත් මට මතකයි ඔයාලගේ බයිල තරංග කීපයක් පැවැත්තුණා. තව ඉස්සරහටත් මේ දේවල් තියන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ නේද? අපි මේ මෑතක සම්බන්ධ වුණා ගම්පා ඒ වගේම මේ බතරමුල්ලේ අපේ ගම පරිශ්‍රයේ සිදු කරා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ 60 සම්වසරි සදා ඒක බොහොම හොඳින් ඒගොල්ලන්ට රස ආස්වාදයක් දැනෙනවා. ඔව් අපි හුඟක් තැන්වල මේවා කරනවා. හැබැයි ඉතින් මේ මැදයක් තියෙන මේ බයිල කලාව කියලා මේකේ යම්සි හේතරන් නොදන්නා පිරිසුත් මම ඒවා නොදන්නා කියන්නේ ඒගොල්ලෝ මේක ගැන හොයන්නේ නැතුව ළඟ තියෙන දේ අතපත ගාමින් මොනවා හරි වැඩි මෙව එකක් නැතුව තියෙනවා. ඉතින් නමුත් බයිල කලාව පිරිමින්ට මිසක් වෙනත් තැනට මේක උගින්නේ නැහැ. මම විශේෂයෙන්ම කියනවා මොකද බයිල කලාව ගැන අපේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජේෂ්ඨ කතිකාචාර්ය මහාචාර්යතුමා කිව්වා බයිල කලාව තියෙන පිරිමින්ගේ තියෙන යම්සි ජවයක් තියෙනවා. මේ ජවයත් එක්කල එන්න ඕනේ. නිකන් අර කවියක් කියන ඔය කිව්වට වඩා නෑ. මේ ජවයත් එක්කල එන්න ඕනේ. ඒක තියෙන පිරිමින් ගාව. ඒ නිසා පිරිමින්ට ඔබින කලාවක් තමයි බයිල කලාව කියන්නේ. ඒක නෑ එලිසම එලිවැට දාන්න ඕනේ, පද හොයන්න ඕනේ, මේකට අදහස හොයන්න ඕනේ, මාත්‍රා ගන්නට කියන්න ඕනේ. ඉතින් මේක කරලා බලන්න.
ඕන කෙනට අපි ආරාධන කර එන්න අපි කළඹ ටෙලිවිෂන් මේ වැඩසටහනට අපි ඕගලන්වත් ගන්න එන්න කියන්නේ. ඔව් අපිට කතා කරන්න ඔබටත් අවස්ථාවක් ලැබෙනවා. මොකද මේ ආසාවක් කෝමනාවක් තිබෙනවා නම් කරන්න බැරි දෙයක්වත් නෑ සුමතිපාල මහත්තයෝ. ඒ නිසා මේ ඔබටත් හැකියාවක් තිබෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් කළඹ ටෙලිවිෂන් අපිත් එක්ක එකතු වෙලා අපේ වැඩසටහනට සම්බන්ධ වෙලා බයිලා කියමු. ලංකාවට ආපු වෙලාවක අපිත් එක්ක එකතු වෙන්න අවස්ථාවක් ලබා දෙනවා කළඹ ටෙලිවිෂන් විනෝද බයිලා වැඩසටහන. ඔබටත් බයිලා කියන්න. හරි. ඉතින් කතා බහත් කරගෙන ගියා අපිට මේ මේ යන්න කාල වේලාවත් හරි මං හිතන්නේ. මොකද මේ මේ කාල වේලාව හරි නිසා මේ මේ අර ආසම කරන විශේෂාගයේ ඔය මං හිතුවේ මේ මේ ටිකක් කලින් මේදී පටන් ගන්න. නමුත් අපේ නිෂ්පාදකතුමා කිව්වා අපිට තව ටිකක් කතා කරන්න කාල වේලාව දෙන්නම් කියලා. ඉතින් ඒ නිසා තමයි මම මේ කතා කරන්න සූදානම් වුණේ මේ විනෝද බයිල වැඩසටහනේ වාදයට තමයි යන්න සූදානම් වෙන්නේ. නමුත් මේ මේ වාදයට යන්න කලින් කාල වේලාව ඉක්මවා ගිහිල්ලා තියෙන නිසා අපේ ඇවිල්ලා තියෙන අපේ ප්‍රවීණ බයිල ගායකයෝ තුන්දෙනා වගේ මේ මේ ආදරණීය සහෝදරයෝ තුන්දෙනා ඉන්නවා. මේ මේ හරි උපකාරයක් කරනවා අපිට මෙතන. හරි නිශ්ශබ්දයි නිශ්ශබ්දයි මේ වැඩසටහන වෙලාවට විතරයි නිශ්ශබ්ද, නැත්තම් නිශ්ශබ්ද නැහැ. ඒ කාරණයක් මතක් කරන්න ඕනේ. ඉතින් ඔබ තුන්දෙනාට බොහොම ස්තුතියි. බොක්ස් ගිටාර් එකෙන් අපට සම්බන්ධ වුණා ප්‍රියන්ත ගුණතිලක, ඒ වගේම ඔක්ටපෑඩ් උදිත කුමාරසිරි, කීබෝඩ් වාදනයෙන් කමල් ඉලේපෙරුම. අපේ සහෝදරයෝ තුන්දෙනාට ඕන නැවතත් බොහොම ස්තුතියි. ලබන සතියේත් අපි හම්බෙලා මේ වැඩේ හොඳටම කරගෙන යන්න සම්බන්ධ වෙමු කියලා අපි ආරාධනා කරනවා. ඒකම තමයි ඔන්න මේ වාද බයිලේ පටන් ගන්න කලින් ඔබලා තුන් දෙනාටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. බයිල කලා විශාරදාර සුමතිපාල පෙරේරා මහත්තයා ඉන්න. අපි ලබන සතියේ හම්බෙමු සුමතිපාල මහත්තයෝ. එහෙනම් ඉස්සරහට සතියේ තියෙන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් කියලා සමු දෙනවා. ආයුබෝවන්. සමු දුනට මේ මේ වාදේ කරලා යන්න ඕනේ. හරි. ඊට පස්සේ ඉන්නවා අපේ මේ සමස්ත ලංකා බයිල සූරේක් SH පත්මකුමාර මහත්තයා. අනේ මට සමහරලාට වැරදිනවා, පත්මසිරි මහත්මයාමයි මට කියවෙන්නේ. මේ මේ ඒ නිසා සමාවෙන්න ඕනේ පත්මකුමාර මේ පත්මකුමාර මහත්තයෝ. එහෙනම් අපි ලබන සතියේ හමුවෙමු. වාදේ කරලා යන්න ඕනේ. වාදෙන් පස්සේ අපි සමුගෙන යනවා. ඩිස්නිසිල්ල මහත්තයා, ඔබත් සමස්ත ලංකා බයිල ශූරයෙක්, හර්පිට හරි ආඩම්බරයක්. අපිත් එක්ක මේ විදිහට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ලබන සතියේත් අපි සම්බන්ධ වෙලා මේ වැඩේ ඉස්සරහට කරගෙන යමු. අයබෝන් කියලා ඔබතුමාටත් සමු දෙනවා. හරි. ඉතින් ඔන්න අපි කට්ටියට සමු දුන්නා අපේ ආදරණීය බයිල කණ්ඩායම වාදක මුන්දයයි, ඒ වගේම අපේ ආදරණීය මේ වැඩකාරයෝ තුන්දෙනාත් එක්ක ඔන්න බයිල වැඩසටහන විනෝද බයිල වැඩසටහන සමු අරන් යන්න තමයි මේ සූදානම් වෙන්නේ. සමු අරන් ගියත් නැවතත් ලබන සතියේ හමු වෙන බලාපොරොත්තුවෙන් ඒ බලාපොරොත්තු ඔබට දෙන ගමන් මේ සූදානම් වෙන්නේ මම, ඔබ, මේ අපි හැමෝම මාස වාද බයිල වැඩසටහනේ, ඒ කියන්නේ වාදය විනෝද බයිල වැඩසටහනේ වාද විශේෂාංගයත් එක්ක සමුගෙන යන්න තමයි මේ සූදානම් වෙන්නේ. එහෙනම් අපි පටන් ගමු වාදය. ආත්මවත් පටන් ගනිමාත් එක්ක
සටන් ලබන ආත්මෙවත් පටන් ගනින් මාත් එක්ක සටන් මෙහෙත් ඉඳලා උදන් ලැබුවත් පහත් නොවී ඉඳන් ඉලක්කයට පදගෙන දෙමි ඔබට අසන්න මලක් දැකපු පමණින් බෑ සුවඳ කියන්න මලක් දැකපු පමණින් බෑ සුවඳ කියන්න ඉලක්කයට පදගෙන දෙමි ඔබට අසන්න වචනාරක් බයිලා කියන්න හොඳ පිරිසිදුවට වචනාර